ආයුබෝවන් සුබ දවසක් අදත් අපි ඔබට විශ්වපන්සල YouTube නාලිකාව හරහා හස්ත රේඛාව පිළිබඳව නවමු කොටසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා අපි මේ හස්ත රේඛාව සම්බන්ධයෙන් කලිනුත් කතා කරලා තියෙනවා හස්ත රේඛාව කියන්නේ අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න හැකියාව තියෙන අපේ හස්තයේ තියෙන ශ්‍රේකාවන් අනුව අපේ දෛවයට කෙසේද බලපෑම් සිදු කරන්න කියන මේ සියලු කරුණු කාරණා අපේ හස්තයේ ලියවි තියෙන ආකාරය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න මේ කරුණු කාරණා ඔබටම තේරුම් ගැනීමට හැකියාව පවතින බවක් තියෙනවා ඒක නිසා ඔබට පුළුවන් අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ වැඩසටහන් හරහා ඔබගේ හස්තය ඔබටම නිවැරදිව පැහැදිලි කර ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ සෙනසුරු මණ්ඩලය සම්බන්ධයෙන් තියෙන කරුණු මොනවාද කියලා විග්‍රහ කරලා බලන්න. සෙනසුරු මණ්ඩලය සෙනසුරු ගැන කතා කළොත් තමයි අපි හැම අවස්ථාවකදීම වැඩිම බයම ග්‍රහය තමයි සෙනසුරු. ඒතකොට සෙනසුරු දුර්වලතාවයන් ඇති කරවනවා ඇති වෙනවා මේ ඇතිවන ඇතිකරවන දුර්වලතාවයන් නිසා අපේ ශරීරයේ ශරීර සෞඛ්‍යයට ඒ වගේම අපේ ජීවිතයට බලපෑම් සිදුවෙන අවස්ථා ඕනතරම් තියෙනවා. ඉතින් මේ අපේ ජන්මයේ සිට අපේ මරණය දක්වා යන දිගු ගමනේදී අපේ ගමන කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන එක පරීක්ෂා කරගැනීමේ අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි හස්ත රේඛාව සම්බන්ධයෙන් කටයුතු කතා කරනකොට අපි හැම අවස්ථාවකම කියන මේ අපේ හස්තයේ සියුම් රේඛා රැසක් පවතිනවා. මේ සියුම් රේඛා හැම එකක්ම අපි නිවැරදි ආකාරයෙන් දැක බලාගෙන ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරනවා නම් තමයි සාර්ථක ගමනක් අපිට යෑමට හැකියාව තියෙන්නේ. ඉතින් හස්ත රේඛාවෙන් අපේ ජීවිතයේ හැම දෙයක්ම ලෙඩ රෝග අපේ ජීවිතයට ඇතිවන හැලහැප්පීම් ගැටුම් ගැටලුකාරී තත්ත්වය ඒ වගේම අපේ ජීවිතයේ ඇතිවන දුක සතුට සැප හැම දෙයක්ම බලපෑම් සිදුවන එක් අංගයක් තමයි මේ හස්තයේ ඇති රේඛාවන් කියන්නේ. හස්තයේ ඇති රේඛාවන් අනුව අපි තොරතුරු ඉදිරිපත් කිරීමේදී තොරතුරු දැනගැනීමේදී අපිට පුළුවන්කම තියෙන අපේ ජීවිතයේ උපන්දා සිට මරණය දක්වා ගමන කෙලවර වෙන අවස්ථාව දක්වා තියෙන දුර්වල ප්‍රතිවිපාක සහ අපිට හිමිකාරීත්වයේ ගොඩනැගිලා තියෙන අයිතීන් ගැන බලපෑම් කොහොමද සිදුවෙන්නේ කියන එක පිළිබඳව කතා කරන්න අපි මම අද කතා කරන්නේ ඔබට සෙනසුරු මණ්ඩලය සම්බන්ධයෙන් සෙනසුරු මණ්ඩලයේ හොඳ නරක දෙපැත්තම ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ජීවන රේඛාව සමග දෛව රේඛාව ඉහළට ගමන් කරලා තියෙනවා නම් සෙනසුරු මණ්ඩලය දක්වා ඒකාකාරී ජීවිතයක් මේ තියෙන්නේ. ජීවන රේඛාව මේක දෛව රේඛාව. මේ දෛව රේඛාව සෙනසුරු මණ්ඩලයේ දක්වා එක එල්ලේ ගමන් කරලා තියෙනවා නම් මේ ගමන හේතුවෙන් ඒකාකාරී දෛවයක් මුල සිට අග දක්වාම ගෙවාගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මරණය දක්වාම මේ ඒකාකාරී ජීවිතය වෙනස් වීම විශේෂතා කිසිවක් නොමැතිව විවිධාකාරීත්වයක් නොමැතිව ගත කිරීමට අවස්ථාව සිදුවෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. කුජතලාව සහ සිකුරු මණ්ඩලයට උඩින් මේ කුජතලාව සහ සිකුරු මණ්ඩලයට උඩින් මෙතන පැහැදිලිව තියෙනවා නම් මේ හරිය දෛවය කුජ වෙනවා. එතකොට සෙනසුරු යෝග වීම සමග සෙනසුරුගේ යෝග වීම කඩිසරකම හා සනිගේ ඕනෑකම බිඳ දමන්න හේතු කාරණා යෙදෙන බවක් පෙන්වුම් කරනවා. මේ දෛවයේ රේඛාව පිහිටන එතරම් කඩිසර ගමනක් සාර්ථකව යන කෙනෙක් නෙවෙයි බව පෙන්වුම් කරනවා. මෙතන ශනි මණ්ඩලයේ යටින් කතිරයක් හොටුවක් ප්‍රමාණයක කතිරයක් තිබෙනවා නම් එම පුද්ගලයා රහසින් මිනී මැරීමට උනත් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ වගේම මිනී මැරීමකට රහසින් ලක්වීමෙන් බේරීමට හැකියාවක් තියෙන බවක් මේ ආරක්ෂාවක්
සැලසිලා තියෙන බවක් තමයි කතිර ලක්ෂණයත් එක්ක කොටු ලක්ෂණයෙන් පෙන්වුම් කරන්නේ ආරක්ෂාව සැලසිලා තියෙනවා ඒ වගේම තනි කතිර ලක්ෂණයක් තියෙනවා නම් මේ කොටු ලක්ෂණය නොමැතිව තනිවම කතිර ලක්ෂණයක් තියෙනවා නම් අසාධ්‍ය රෝගී තත්වයකින් පීඩාවට පත් වෙලා මිය යෑමට සිදුවන ලකුණක් බව පෙන්වුම් කරනවා ඒ වගේම මෙතන මේ ශනි මණ්ඩලයේ කොටු ලක්ෂණයක් යම් ඕනම ආකාරයක කොටු ලක්ෂණයක් පවතිනවා නම් බොහෝ කල ජීවත් වීමට වාසනාව උදා වෙලා තියෙන බවක් පෙන්වුම් කරනවා ඒ වගේම කරදරවලින් තොර ජීවිතයක් ගත කිරීමේ හැකියාව උදා වෙලා තියෙනවා අපේක්ෂිත වූ වාසනාවන්ත තත්වයක් ඇති කරන ඒ වගේම ඒ ඕනෑම කරදරයකින් බාධාවකින් ආරක්ෂාව හිමිකාරීත්වය ලබා ගැනීමට හැකියාව පවතින බවක් තමයි මේ ශනි මණ්ඩලයේ කොටු ලක්ෂණයක් එක්ක පෙන්වුම් කරන්නේ මේ ශනි මණ්ඩලයේම ත්‍රිකෝණයක ලක්ෂණයක් තියෙනවා නම් මේ වගේ ත්‍රිකෝණ ලක්ෂණයක් තියෙනවා නම් ගුප්ත ශාස්ත්‍රයට හිමිකමක් කියනවා. ඒ වගේම ජ්‍යොතිර්විද්‍යාව, හස්තරේඛාව වගේ ශාස්ත්‍රවල හිමිකාරීත්වය තියෙන කෙනෙක් බවට පෙන්වුම් කරනවා. ඒ වගේම මන්ත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, දේවාල වැඩ වගේ වලට හිමිකාරීත්වය තියෙන බවක් තමයි මේ ශනි මණ්ඩලයේ ත්‍රිකෝණ ලක්ෂණයක් හිමිකාරීත්වයේ තියෙන කෙනෙක්ගේ අත්ලේ පැහැදිලිව පවතිනවා නම් අපිට නිගමනයකට තීන්දුවකට තීරණයකට එළඹීමට හැකියාව තියෙන බලන්න ඔබගේ අතෙත් මේ ලක්ෂණය ඒ ආකාරයෙන්ම තියෙනවාද කියලා ඒ වගේම මේ ශනි මණ්ඩලයේ රේඛා රවුම් ආකාරයෙන් බහුලව තියෙනවා නම් කොඳු ඇටපෙළේ ආශ්‍රිතව රෝග පීඩාවකට පත්වීමට ඉඩකඩ තියෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ මේ වගේම මේ සෙනසුරු මණ්ඩලය විකෘති වීම රේඛා බොහෝමයක් පැවතීම නිසා විකෘති වීම විකෘති තත්වයකට පත් වෙලා තියෙනවා නම් ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ කොරවීම් පාදවල තුවාල කුෂ්ඨ රෝග ඒ වගේම දත් රෝග කුෂ රෝග පිළිකා වගේ දේවල් වල පිළිකා වැනි රෝග ලක්ෂණ වලට හේතු කාරණා තියෙන බවක් තමයි මේන් පෙන්වුම් කරන්නේ ඒ වගේම ශනි මණ්ඩලයේ දුර්වලතා ඇතිව පිහිටීම තියෙනවා ජීවිතයට හොඳ කාලයක වඩා නරක කාලය තමයි වැඩිපුර පෙන්නුම් කරන්නේ මේ ගැන සැලකිලිමත් වෙන්න ඔබගේ හස්තයේ ශනි මණ්ඩලයේ විකෘතිතාවයක් යම් ආකාරයකට ගොඩනැගිලා තියෙන බව පෙන්නුම් කරනවා නම් පිළිඹු වෙනවා නම් ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වීමකට පත්වීම අනිවාර්යෙන් වෙනවා ශනි මණ්ඩලය ඕනවට වඩා හොඳට පැහැදිලිව පුෂ්ටිමත්ව වර්ධනය වෙලා තියෙනවා නම් මෙහෙම අවස්ථා දක ගන්න හම්බ වෙනවා අපිට එහෙම පුෂ්ටිමත්ව ලස්සනට පැහැදිලිව තියෙනවා නම් සියලුම දේ පිළිබඳ දෙපැත්තම දකිනවා හොඳ නරක ඒ හැම දෙයක්ම දැකීමේ හැකියාව තියෙනවා ඒ වගේම අධික කාමාශාවක් පවතින අය බව පෙන්වුම් කරනවා දිවි හානි කර ගැනීමට සිද්දෙන බවකුත් මේ අයුරින් පවතිනවා නම් පෙන්නුම් කරනවා විවාහ ජීවිතයට ඇතුළත් උනත් වෙන්නේ ඊටාම කලාතුරකින් විවාහ ජීවිතයේ එපා වීම කලකිරීම වගේ දේවල් වල හිමිකම තියෙනවා ඒ වගේම අප්‍රසිද්ධියේ ජීවත් වීමට හිමිකාරීත්වය ආශාව පවතිනවා ගොඩක් දුරට තනිව තනිකඩව ජීවත් වෙන අය අපිට දකින්න හම්බෙන මේ ශනි මණ්ඩලයේ ඊටම විශාලව වර්ධනය වීමක් සිදු වෙලා තියෙනවා නම් දැක ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ශනි මණ්ඩලයේ ඉහළ අතට සිරස් අතට රේඛා විහිදිලා තියෙනවා නම් එකකට වඩා ප්‍රමාණයක්. තම ශක්තියෙන් යොදාගෙන වතු පිටි වලින් මුදල් රැස් කර ගැනීමට හැකියාව තියෙනවා මෙහෙම අය මවට ඊටාම ලැබිතාවයක් ආදරයක් දක්වන බවක් පෙන්වුම් කරනවා
ස්ථිර උත්සාහය නිසා ජීවිතයේ පසු කාලීනව සාර්ථකත්වය උදා කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා සෙනසුරු මණ්ඩලයේ ඉහළට ගමන් කරපු රේඛා පවතිනවා නම් ඒ වගේම සෙනසුරු මණ්ඩලයේ කවාකාර හැඩයේ රේඛාවක් පවතිනවා නම් ඉතා පිරිසිදු ජීවත් වෙන බ්‍රහ්මචාරී ජීවිතයකට හිමිකාරීත්වය කියන එහෙම ජීවත් වෙන කොට්ටාස හිමිකම තියෙන බවක් පෙන්වුම් කරනවා ඒ වගේම සෙනසුරු මණ්ඩලයේ මෙන්න මේ වගේ වයි හැඩයේ ලක්ෂණයක් ගැටලුවක් පවතිනවා නම් වයි හැඩයේ රේඛාවක් පවතිනවා නම් ජීවිතයේ අවසාන භාගයේදී ප්‍රසිද්ධියට පත්වීමේ හැකියාව පවතිනවා මේ සෙනසුරු මණ්ඩලයේ බැල් ලක්ෂණය ඒ කියන්නේ හරස් අතට දිග අතට රේඛා බොහෝමයක් වැටිලා ඒක දැලක කොටුවක හැඩයක් තියෙනවා නම් ඉතා අවාසනාවන්ත ඉරමනමකට මුහුණ පාන්න සිදු වෙන බවක් පෙන්වුම් කරනවා ඒක පරීක්ෂා කරලා බලන්නනේ කොහොමද මේ වගේ ලක්ෂණයක් තියෙනවා නම් ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගන්න කොහොමද කියන එක හරියටම තීරණය කරනවා නම් වඩාත්ම සුදුසුයි ඒ වගේම මෙන්න මේ සෙනසුරු මණ්ඩලය හොඳ මනාව ලස්සනට පැහැදිලිව පිහිටලා තියෙනවා නම් කිසිදු රේඛාවක් නැතුව පුෂ්ටිමත්ව මේ ප්‍රමාණය ඉතා ලස්සනටම පිහිටලා තියෙනවා නම් ආචාරශීලී නිතරම අවිශ්වාසයෙන් සිටින කෙනෙක් ඒ වගේම ගුප්ත ශාස්ත්‍රයට ඉතාම ලැබිතාවයක් තියෙන කෙනෙක් කලකිරුණු ගතියෙන් ස්වභාවයෙන් යුක්ත කෙනෙක් හිතවතුන් ගොඩාක් දුරට අඩුයි. ඒ වගේම මහලු අය සමගත් ඥානවන්ත අය සමගත් විවිධාකාරයේ පුද්ගලයෝ සමගත් ආශ්‍රය කිරීමට හැකියාව හිමිකම තියෙන කෙනෙක්. මේ වගේ අයගේ දාර්ශනික අදහසුත් ඕනතරම් තියෙනවා. තව කෙනෙකුට උපදෙස් දෙන්න, ඒ වගේම අනිත් අයගේ කියන දේ විශ්වාසයකින් තොරව කතා කරන ඒ වගේ අය අපිට හම්බ වෙන මෙන්න මේ වගේ අදහස් තියෙන අය. ජීවිතේ වැඩි හරියක් හුදකලාව තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. කෘෂිකර්මාන්තයට ලැබිතාවයක් දක්වනවා, වතු පිටි ඉඩකඩම් වලින් හොඳ ආදායමක් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව පවතිනවා. හොඳට වඩා නරක තමයි ගොඩක් දුරට දකින්. දාර්ශනික වාදය ඉතාම වැඩි. තමා නොදන්නා දෙයක්ුත් නැහැ. දන්නා දෙයක්ුත් නැහැ. තමන් දන්නවා කියලා හිතලා තමයි ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ මේ සෙනසුරු මණ්ඩලය ඉතා පුෂ්ටිමත්ව හොඳට වර්ධනය වෙලා තියෙන පුද්ගලයන්ගේ හස්තයේ දකින්න හම්බෙන රේඛාවල ලක්ෂණ අපිට දැක ගන්න හම්බෙනවා මෙන්න මේ කියන ලක්ෂණ තියෙන අය. ඒ වගේම සෙනසුරු මණ්ඩලයේ තිත් ලක්ෂණ කිහිපයක් තියෙනවා නම් තිත් ලක්ෂණ කිහිපයක් තියෙනවා නම් හුදකලාව ජීවිතය ප්‍රිය කරන කෙනෙක් අවාසනාවන්ත මරණයකට හිමිකනුත් තියෙනවා මේ වගේ තිත් ලක්ෂණ සෙනසුරු මණ්ඩලයේ පවතිනවා නම් ඒ වගේම පැහැදිලි රේඛාවක් ඉහළ අතට පැහැදිලි එක් රේඛාවක් ඉහළ අතට ගමන් කිරීම සිදු කර වෙලා තියෙනවා නම් සංසුන් ප්‍රීතිමත් සැඳෑ ජීවිතයකට හිමිකම තියෙනවා. ඒ වගේම මේ හරස් අතට රේඛා කිහිපයක් විහිදලා තියෙනවා නම් එක පැත්තකට එක සමානව විහිදලා තියෙනවා නම් සනි මණ්ඩලයේ ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියත්වය කරා ලං වෙන කෙනෙක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම මේ තාරකා ලක්ෂණ දෙකක් පිහිටලා තියෙනවා. තාරකා ලක්ෂණ දෙකක් පිහිටලා තියෙනවා. තමන්ගේ සතුරන්ගේ එදිරිවාදීකම් වලට ලක් වෙන පුද්ගලයෙක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම මේ දරුඵල හීනතාවයකුත් මේ
තරු ලක්ෂණ දෙකක් සෙනසුරු මණ්ඩලයේ පවතිනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න දරු පළවලට හිවිනතාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සෙනසුරු මණ්ඩලයේ ඉහළ අතට ගමන් කරපු රේඛා දෙකක් වැටි තියෙනවා නම් තමන්ගේ ශක්තිය යොදාගෙන වතු පිටි මිල මුදල් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් බව පෙන්눔 කරනවා. ඒ වගේම මෙතන මේ සෙනසුරු මණ්ඩලයේ රවුම් රේඛාවක් පිහිටලා තියෙනවා නම් එම පුද්ගලයා ආධ්‍යාත්මික අංශයේ හොඳ දියුණුවක් ළඟා කර ගැනීමට හැකියාව පවතින අයෙක් බව පෙන්눔 කරනවා. මේ වගේ නොයෙක් රේඛා ලක්ෂණ දැල් කතිර කොටු තාරකා ලක්ෂණ පවතිනවා නම් ඔබගේ හස්තය පරීක්ෂා කර බලන්න ඒ ගැන නිවැරදි තීන්දුවකට තීරණයකට එළඹීමට හැකියාව පවතිනවා. හොඳයි අපි නැවතත් විශ්වපන්සල YouTube නාලිකාව ඔස්සේ මෙවැනිම හස්ත රේඛා වැඩසටහනක් සමග කතා කරන තුරු ඔබ තැමට සුබ දවසක්. ආයුබෝවන්.